ආණ්ඩුව රිචාඩ් බදුරුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව තිබෙන චෝදනා පොලිසියට ගොනු කරන්න කිව්වම අපි සාක්ෂි 80ක් සහිත චෝදනා 16ක් පොලිසියට ඉදිරිපත් කරා. එතනදී රිචාඩ් බදුරුදීන් මන්ත්‍රීවරයාගේ පවුලේ අය අක්කර 3000කට වැඩි ඉඩම් ප්‍රමාණයක් මන්නාරමින් අත්පත් කරගෙන යොදාගත්ත ඔප්පුවල ඔප්පු 68ක පිටපත් පවා අපි පොලිසියට ඉදිරිපත් කරා. ඔන්න අපි මේ ලේකන 80 හොයන්න මුලින්ම සතියක් විතර දුක් විඳා, ඊට පස්සේ අපි පොලිසියට පැමිණිලි කරාම නැවත පොලිසියේ පොතක ලියාගෙන පැය 3ක් විතර අපෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. දැන් අපිට නැවත වතාවක් මූල්‍ය අපරාධ කොට්ටාසයට ඇවිල්ලා මේ පැමිණිල්ල ගැන ප්‍රකාශයක් ලබා දෙන්න කියනවා. එතකොට එකම පැමිණිල්ල කරන්න ඇවිල්ලා අපිට තුන් පාරක් දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. නිසා අපට දැන් සාධාරණ සැකයක් ඇති වෙලා තියෙනවා. මේ ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද එහෙම නැත්නම් පැමිණිලිකාරයන්ටද කියලා. මොකද පැමිණිලිකාර අපිට මෙච්චර වද විඳින්න වුණාට රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීවරයා නම් තාම යහතින් ඉන්නවා. ඔහුගේ එක රෝම කූපයකටවත් හානියක් මෙතෙක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම පසුගිය සතියන්තයේ මාධ්‍යවල පට්ටපල් බොරු දෙකක් වාර්තා වුණා. පළවෙනි බොරුව තමයි අනාගතයේ බිහිවෙන ජනාධිපතිට වර්තමාන ජනාධිපතිට තියෙන බලතල සාතිශය බහුතරයක් නැහැ. ඒ නිසා නිකමෙක් පත් කරගන්නට මෙතරම් මුදලක් ජනාධිපතිවරණය සඳහා වැය කරන්නේ ඇයි කියලා මාධ්‍ය සාතිශය බහුතරයක ප්‍රශ්න කරලා තිබුණා. මේක පට්ටපල් බොරුවක්. වර්තමාන ජනාධිපතිතුමාට තිබෙන සියලුම බලතල අනාගත ජනාධිපතිතුමාටත් ඒ ආකාරයෙන්ම තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනි, සමහරු කියනවා ඇමති ධූර දරන්න බෑ කියලා. මම ප්‍රශ්න කරන්න කැමති ජනාධිපතිතුමාට, අනාගත ජනාධිපතිතුමාට ආරක්ෂක අමාත්‍ය ධූරය හැරුණකොට වෙනත් අමාත්‍ය ධූරයක් දරන්න බෑයි කියලා ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ? වර්තමාන ජනාධිපතිතුමාට එතුමා ධූරයේ සිටිනකම් මහවැලි සංවර්ධන විශේෂ සහ පරිසර විශේෂ තිබිය යුතුයි කියලා තිබුණාට ඊළඟ ජනාධිපතිට කිසිම විශයක් දරන්න බෑයි කියලා සඳහන් වෙන්නේ කොතනද? ඒ වගේම මේ කලින් හිටපු ජනාධිපති, කියන්නේ 19 සංශෝධනයේ පෙර හිටිය ජනාධිපති, දැන් ජනාධිපති අතර මහා බරපතල වෙනසක් නැහැ. ජනාධිපතිවරයාට තිබුණු බලතල 3ක් පමණයි 19 ව්‍යවස්ථාවෙන් අයින් කරේ. එකක් ඇමතිවරුන් නම් කිරීමේදී අගමැතිවරයාගේ නිර්දේශ මත කටයුතු කළ යුතුයි. දෙක, වසරකින් පසු පාර්ලිමේන්තුව විසිරුවා ඇරීම වසර 4 මාර දක්වා කල් ගියා. 3, පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන පනත් කැටුම් පතක් ඍජුවම ජනාධිපතිවරයා ජනපති විමසුමකදී ජනතාවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට ලැබී තිබුණු බලය ඉවත් වුණා. ඔච්චරයි වෙනස් වුණේ. අනාගත ජනාධිපතිට කිසි බලයක් නැහැ කියලා පාළු ගෙවල් වල වළම් බිඳින ඊනියා නීති විශාරදයන්ට මම අභියෝග කරනවා, එන්න මාසමක සංවාදයකට ඇවිත් ඕවා ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ කියලා අපිට පෙන්නලා දෙන්න කියලා. ඊළඟට ඊළඟ කාරණේ තමයි පත්තරවල ප්‍රධාන සිරස්තලයේ කරගෙන තිබුණේ ඔන්න ජනාධිපතිතුමා ජනමත විමසුමක් පවත්වලා ජනතාවගේ අනුමැතිය අරගෙන පාර්ලිමේන්තු මැතිවරණේ ජනාධිපතිවරණයට කලින් ගේන්න යනවා කියලා. ජනාධිපතිට එහෙම කරන්න බෑ. එහෙම කරන්න බලයක් තිබුණා නම් ඒ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85-2 වගන්තිය 19 සංශෝධනයේ ඉවත් කර හමාරයි. 19 සංශෝධනයේ මොකද වුනේ කියලා දන්නේ නැති අය තමයි මේවා කතා කරන්නේ. ජනාධිපතිතුමා රුපියල් බිලියන ගාණක් වැය කරලා ජනමත විචාරණයක් පවත්වලා පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනෑයි කියලා රටේ ජනතාවගෙන් 99%ක් කිව්වත්, හැබැයි පාර්ලිමේන්තුවේ 3/2 ඒක කියන්නේ නැත්නම් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු මැතිවරණේ පවත්වන්න බෑ. ඒ නිසා රටේ 99%ක් පාර්ලිමේන්තු මැතිවරණේ ඕනෑයි කිව්වත් ඒ ජනමත විචාරණයෙන් කළ හැකි කෙංගෙඩියක් නෑ. නිකම්ම නිකම් මුදල් නාස්තියක් පමණක් වෙනවා. ඒ නිසා අපි ඉන්නේ ජනාධිපතිවරණය හැකි ඉක්මනින් පවත්විය යුතුයි. ජනාධිපතිවරණය පැවැත්වුවට පසු අපි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න සූදානම්. ජනාධිපතිවරණය අපි ලබන විශිෂ්ට ජයග්‍රහණයෙන් පස්සේ උදා වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ හේදී යන බව 1989, ඒ වගේම 2010 පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණය අවසන් වුණාම පැවැත්වීමෙන් රටට ඔප්පු වී තිබෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ හේදිලා යන එක වළක්ව ගන්නයි ඒ අයට ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීම උවමනා වෙලා තියෙන්නේ. ඒ අයට වාසි දෙයි, අපට අවාසි. ඇයි එජාපේට වාසි අපට අවාසි දෙයකට අපේ අත අපි උස්සන්නේ?